රත්නශ්‍රී විජේසිංහයන් පද රචනය කළ නිරෝෂා විදාජිනීන්ගේ සුගායනෙන් හැඩුණු සුදු ඇත්පොව්වෙක් කියන ගීතය. මේ ගීතය ඇත්ත වශයෙන්ම ඔබේ රසවින්දනයට පාත්‍ර කරන්නට හේතු වෙන්නේ රත්නශ්‍රීයන්ගේම කවියක් තියෙනවා, මව් නැති මව්බිම කියලා. මේ මව් නැති මව්බිම කියන කවියේ අවසාන කොටස් දෙකේදී කියනවා, මව් කුසක් වෙනුවට ටැංකියක පිලිසිඳෙන, කිරි සුවඳ වෙනුවට පෙට්‍රෝල් ගඳ ගසන, නව තාක්ෂණ පරපුර මහ පොළොව පස් විකුණන, ගිනිගත් මන්දිරවල වාචාල කපුනන්ට, පුම්බාගත් සෙබඩුන්ට රත්තරන් බිත්තර මිස අම්මාවරුන් කුමටද? මාතෘත්වයයි මේ ගැයෙන්නේ. මාතෘත්වයයි උත්තරීතරත්වයේ වෙනුවෙන් තමයි මේ කාව්‍යයන් මේ ගීතයන් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි පුංචි කාලේ අපි ඉපදෙනකන් අපේ අම්මලා දන්නේ නැහැ දුවෙක් දීප දෙන්නේ පුතෙක් දීප දෙන්නේ කියලා. මට මතකයි අපේ පුංචි නංගි හම්බ වෙන්න ඉන්නකොටත් අපේ අම්මා හැම ඔක්කොම ලැහැස්ති කළේ නිල් පාටින් රෙදි පුතෙක් ඉපදී කියලා. නමුත් අපිට ඉපදුනේ, අපේ අම්මට ඉපදුනේ දුවෙක්, නංගි කෙනෙක්, අපේ චූටි නංගි අදත් මෙතන ඉන්නවා. ඉතින් ඒ ඉපදුනහම අපේ අම්මයි තාත්තයි කවදාවත් දුක්ුණේ නැහැ අනේ පුතෙක් නැති වුණානේ අපිට දුවෙක් ඉපදුනානේ කියලා. හරි ආදරයෙන් ඒ නංගිව හදා වඩාගෙන ලොකු මහත් කළා. අම්මා කෙනෙක් කවදාවත් තමන්ගේ ඉපදින්න ඉන්න දරුවා ගැන පේන බලලා හඳහන් බලලා ඒ දරුවට ආදරය කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් මේ දූලගේ පුතාලගේ හිත්වල තියෙනවා අම්මා මට නෙමෙයි ආදරේ, අයියාට තමයි වැඩියෙන් ආදරේ. අම්මා මට නෙමෙයි ලොකු අක්කට වැඩියෙන් ආදරේ. එහෙම නැත්නම් මටම තමයි කියන්නේ, නංගිට මොකුත් කියන්නේ නැහැ කියලා හිතවල තියෙනවා. එහෙම එකක් නැහැ. අම්මලා තාත්තලා අපි දරුවෝ ඔක්කොටම එක වගේ මාදරේ. මේ ගීතයේදී නිරෝෂා විරාජනියන් ගයනවා, සුදු ඇත්පොව්වෙක් සුදු පියුම හොඳින්ගෙන, පැදකුණු නොකලත් සිරියහනි, පෙරුම් පුරා මා කුසට පැමිණි බිලිඳෝ මට රජ පැටියේ. අපි දන්නවා සුදු ඇත්පොව්වෙක් සුදු නෙළුමක් හොඳින් අරගෙන පැදකුණු කරලා උත්පත්ති දුන්නේ කාටද කියලා? සිද්ධාර්ථ කුමාරයාට. සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තියත් එක්ක මේ මහා මුළු ලෝකෙම ධර්මයෙන් ආගමිකාලි හික්මීමෙන් නැහැවිලා යනවා. හැබැයි සිද්ධාර්ථයන් උපදිනවා වගේම ප්‍රේමණීය හැඟීමක් ඔබ ඉපදිනකොටත් පුංචි පුතේ ඔබේ දෙමව්පියන්ට දැනෙනවා. ඔබ අම්මගේ කුසේ ඉඳලා ඔබ දඟ කරනකොට අම්මයි තාත්තයි තරම් සතුටු වෙන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒක තමයි මේ ගීතේ කියන්නේ, හංකිති කවමින් කුස තුල සක්මන් කරනා, නුඹ දඟෙකු වේදයි නිකමට මෙන් මට සිතෙනා, නුඹ දුවක උනත් මට පුතෙකු උනත් නුඹ හිස පළඳන්නේ වෙනසක් නැති ඒ ආදරයයි. අපේ අම්මලා කවදාවත් දුවෙක් උනත් පුතෙක් උනත් ආදරේ වෙනස් කරන්නේ නැහැ. පුංචි දරුවෙක් වැහලා බිම වැහලා දනිස්ස චුට්ටක් හීරෙනකොට අම්මලට දැනෙන්නේ තාත්තලට දැනෙන්නේ හරියට පිහිතලයක් අරගෙන පපුව හූරනවා වගේ. අපිටත් එහෙමයි. නමුත් මාතෘත්වයත් මුදලට විකිනෙන Facebook සමාජයක අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා මේ දැන්. අපි පළවෙනි ගීතය ලෙස මේකට මේ තෝරගන්න ඉදිය වෙන ගීතයක්. නමුත් එක දවසක් මම පාසල්වල ගෙදර යනකොට අපේ ගෙදරට යන පාරේ මැද පොඩි බෝගහක් ළඟ කට්ටියක් ඉන්නවා. මං හිතුවා බෝධි පූජාවක් තියන්න ඇවිල්ලා ඉන්නද කියලා. බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙකුත් ඉන්නවා, තව පිරිසකුත් ඉන්නවා. මේ මාස දෙකකට විතර කලින්. හැබැයි කැමරා ටිකක් අටවලා තියෙනවා. මේ අද අටවලා තියෙනවා වගේ. ඇයි මේ ප්‍රෙග්නටි ෂූට් එකක්, ප්‍රී ෂූට් එකක් වගේ එකක්? අර අම්මා ඉන්නවා, අම්මා බඩට අත තියාගෙන ඉන්නවා, තව කෙනෙක් ෆොටෝ ගහනවා. අනිත් පැත්තෙන් ලයිට් එකක් අල්ලනවා, තාත්තත් බඩට අත තියනවා, තව ෆොටෝ එකක් ගහනවා.
ගහලා දවස් දෙකක් යන්නේ නැහැ අපි ඒක දැක්ක Facebook එකෙන් කවියකුත් එක්ක මේ විකුණන්නේ මාතෘත්වය ඒක තමයි මේ Nirosha Virajaniyan කියන්නේ කුස තුල දරුවයි මතු බුදුවන පැතුමක් නැහැ අම්මලා බුදු වෙන්න හිතාගෙන මේ කුස තුල අපිව දරාගෙන ඉන්නේ නැහැ ලේ කිරි කර පෙව්වයි උදම් අනන්නට රිසි නැහැ ලේ කිරි කර පෙව්වා කියලා උදම් අනන්නට ආදරෙන් රැඟුම් දක්වන්නට ඕනේ නැහැ නුඹ දුවක වුණත් පුතෙකු වුණත් මන් උඹට පුදන්නේ සැබෑම දිදුලන ජීවිතයයි අපි අහමු Nirosha Virajaniyanගේ ඒ සුගායනය ඊටත් වඩා මිහිරියට අවසරයි राज पेटी